හරි. හොඳයි. එහෙමනම් අද අපි පටන් ගන්නෙ විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය. විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය. විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය. හරි. ඒ කියල කියන්නේ දැන් විද්‍යුතයට එක එක දේවල් කරන්න පුළුවන් නේද? විද්‍යුතයේ තියෙනවා තාපන ඵලයක් තියෙනවා. හරි. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවක් සන්නායකයක් තුලින් ගමන් කරනකොට සන්නායකය හරත් වෙනවා. අන්න විද්‍යුත් ධාරාවේ තාපන ඵලය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා විද්‍යුත් ධාරාවේ මොකද්ද? ප්‍රකාශ ඵලය. ප්‍රකාශ ඵලය. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවක් සන්නායකයක් තුලින් යනකොට පුළුවන් ආලෝකය නිකුත් කරන්නත් නේද? විශේෂයෙන්ම ඔය LED LED බල්බ් තුලින් නිකුත් කරන. ඊට අමතරව සූත්‍රිකාමය බල්බේ අර ටංස්ටන් නේද? සූත්‍රිකා බල්බේ සූත්‍රිකාව හදලා තියෙන මොන ලෝහෙද? ටංස්ටන් ලෝහෙන්. ඒ ටංස්ටන් ලෝහය රත් වෙනකොට එකක් තමයි මෙතන තාපන ඵලයක් තියෙනවා. අනිත් පැත්තෙන් ආලෝකයක් නිකුත් කරන අන ප්‍රකාශ ඵලය. එතකොට අපි අන්තිමට ඉගෙන ගත්තේ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය. සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලනකොට සන්නායකයේ වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරනවා. නේ? සන්නායකයේ වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති කරනවා. හරි. ඒ ගැන අපි කතා කරා. එතකොට අද ඉගෙන ගන්නේ විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය. ඒ මොකද්ද? විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය. ඒ මොකද්ද? ඔව්. අපිට ඒක මෙහෙම කරන්න පුළුවන්. අපිට ඒක මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය අපි ගන්නවා මෙහෙම දෙයක්. අපි ගන්නවා බීකරයක්. හරිද? බීකරයක් අරගෙන අපි මේකට දානවා තඹ තඹ ලෝහ පතුරු දෙකක් දානවා මෙහෙම කිල්ලනවා මේකේ. right තඹ ලෝහ පතුරු දෙකක් ගිල්ලනවා. හරි. ගිල්ලනකොට ඊට පස්සේ අපි මේකට දානවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අපි මේකට දානවා. right මේ ජලයේ තියෙන්නේ ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ජලීය ද්‍රාවණයක්. තඹ තහඩු දෙකක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි මේක බැටරි දෙකක් අපි සම්බන්ධ කරනවා මේකට. මේ වගේ නේ පරිපථයක බැටරි දෙකක් එකක් සම්බන්ධ කරනවා බැටරි දෙකේ මේ පැත්තට අනිත් එක මේ පැත්තට සම්බන්ධ කරනවා. මේම සම්බන්ධ කරනකොට මේ ද්‍රාවණය තුලින් බුබුලු නංවමින් වායුවක් පිට වෙනවා. බුබුලු නංවමින් වායුවක් පිට වෙනවා. හරිද? අන්න ඇයි එහෙම බුබුලු නංවමින් වායුවක් පිට වෙන්නේ? අපි මෙතනට විදුලිය දුන්නම තමයි ඒ වැඩේ සිද්ධ වෙන්නේ. හරි. මෙන්න මේ වගේ දේවල් අපිට විදුලිය භාවිතයෙන් කරන්න පුළුවන්. එතකොට මෙතන බුබුලු නංවමින් පිටත් වෙනවා කියලා කියන්නේ මෙතන යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා. හරි. ඒක කියලා කියන්න පුළුවන් විද්‍යුතයට රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කරන්න පුළුවන්. අපි මේක මේ සම්බන්ධතාවය නැති කරොත් එහෙම බුබුලු නංවන්නේ නැහැ. අන්න නවතිනවා. අපි සම්බන්ධතාවය දුන්නොත් අපිට පුළුවන් මේ නිරීක්ෂණය දකින්න. ඒකෙන් අපි කියනවා මොකද්ද? විද්‍යුත් ධාරාවට පුළුවන් යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් ඇති කරන්න පුළුවන්. අන්න ඒ ගුණයට තමයි අපි කියන්නේ විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය කියලා කියන්නේ අන්නේ ගුණේ හින්දා. එහෙම නැත්නම් අපිට තවත් දෙයක් කියන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි ගන්නවා පරීක්ෂණ නලයක් ගන්නවා. හරි. අපි පරීක්ෂණ නලයක් අරගෙන අපි මේකට දානවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය.
හරි තනුක තනුක කියලා කියන්නේ මොකක්ද තනුක කියන එකේ තේරුම ජලය අන්තර්ගතයි නේ මේකේ සැර බාල කරලා තියෙන තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මේකට දාලා ඊට පස්සේ අපි මේකට එකතු කරනවා සින් කැබල්ලක් හරි අපි සින් කැබල්ලක් මේකට දැම්මම සින් කැබල්ලක් දැම්මම මේක තුල බුබුලු නංවම බුබුලු නංවමින් වායුවක් පිට වෙනවා බුබුලු නංවමින් වායුවක් පිට වෙනවා හරිද දැන් මේක ඇවිල්ලා රසායනික ප්‍රතික්‍රියාවක් හරි මේක රසායනික ප්‍රතික්‍රියාවක් සින් කැබල්ලක් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දැම්මම බුබුලු නංවමින් වායුවක් පිට වෙනවා ඒ කියන්නේ මෙතන රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා හරි එතකොට මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා මෙතනත් සිද්ධ වෙනවා අපි ඉගෙන ගත්තනේ නේද පදාර්ථයේ විපර්යාස ගැන යටතේ ඉගෙන ගත්තා මෙතනත් සිද්ධ වෙනවා හරි සර් තනුක හයිඩ්‍රොක්ලෝරික් ක්‍රමයයි ජලීය හයිඩ්‍රොක්ලෝරික් ක්‍රමය දෙකම එකයිද? ඔව් මෙහෙමයි පුතා. ඔව් ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ තනුක තමයි. හරි? තනුකයි. තනුක කියලා කියන්නේ අපි යම්කිසි දෙයකට හිතන්නකෝ මෙහෙම ද ලුණු හොර ගෙදර මේස ලුණු තියෙනවනේ මේස ලුණු. හරි? ඉතින් ඔයාලා මේස ලුණු අරගෙන හිතන්නකෝ මෙහෙම පොඩි මිලිලීටර් 25 වගේ කුප්පියකට මිලිලීටර් 25 වගේ කුප්පිය කුප්පියකට අපි ජලයේ මිලිලීටර් 20ක් විතර පුරවනවා කියන්නකෝ ජලයේ මිලිලීටර් 20ක් විතර පුරවනවා ඊට පස්සේ අපි මේකට දානවා ලුණු කැට අපි දුමුකෝ ග්‍රෑම් 10ක් දැම්මා කියලා ලුණු කුඩු ලුණු කුඩු ග්‍රෑම් 10ක් දැම්මා. හරි? අන්න ඒක එතකොට මේ අවස්ථාවේ ලුණු කුඩු ග්‍රෑම් 10ක් දානවා. ඒ කියන්නේ ගොඩක් ලුණු මේක තුල තියෙනවා. ඒක සාන්ද්‍රයි. අපි හිතමුකෝ මේකටම දැම්මා ලුණු කුඩු ග්‍රෑම් 2ක්. අන්න ඒක තනුකයි. ඒ කියන්නේ ලුණු මේ ද්‍රාවණය තුල අඩුවෙන් තියෙනවා. අන්න ඒක තනුකයි. අර ගොඩාක් තියෙන අවස්ථාවට අපි කියනවා සාන්ද්‍ර කියලා කියනවා. හරි? එතකොට ඒකේ ගහලා තියෙන බෝතල් වල දැන් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සාන්ද්‍රනේ 98යි. 98යි සාන්ද්‍රනේ. ඒ කියල කියන්නේ හරිම සැරයි. 2ක් තමයි මේකේ ජලය තියෙන්නේ එතකොට. හරි? මේකේ 2ක් තමයි ජලය තියෙන්නේ. හැබැයි ඒකේ ජලය තියෙනවා. හැබැයි තියෙන ජලය කියලා 2 අනිත් ටික ඔක්කොම සල්ෆියුරික් අම්ලය සාන්ද්‍රණය 130යි සල්ෆියුරික් අම්ලය එතකොට සල්ෆියුරික් තියෙන්නේ 130යි 70%ක්ම තියෙන්නේ ජලය 70%ක්ම තියෙන්නේ ජලය හරි එතකොට අපි දැන් විද්‍යාගාරය තුල තියෙන සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හරිද විද්‍යාගාරය තුල තියෙන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් බෝතල් තමයි තියෙන්නේ. ඕකෙන් අපි ජලය බීකරයක් මො බීකරයක් අරගෙන ජලයේ මිලිලීටර් 50ක් වගේ අපි දාගත්ත කිව්වොත් අපිට අවශ්‍ය ප්‍රමාණය දාගන්න පුළුවන්. ජලයේ මිලිලීටර් 50ක් දාලා හරි මේකට අර සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලෙන් බින්දු 2ක් මේකට එකතු කරනවා. හරි? කියන්නේ මිලිලීටර් 5ක් 10ක් වගේ අපි මේකට එකතු කරනවා. හරි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලෙන් තමයි එකතු කරන්නේ අන්න මේක එතකොට ජලීය සල්ෆියුරික් අම්ලය ජලීය සල්ෆියුරික් අම්ලය මේක වැඩිපුරම තියෙන්නේ ජලය තනුක තමයි ඒක හරි දෙකම එකයි තමයි තනුක සල්ෆියුරික් සහ ජලීය සල්ෆියුරික් අම්ලය හරි
මේකේ තනුක හයිඩ්‍රොක්ලොරික් අම්ලය කිව්වට මේකේ වැඩිපුරම තියෙන මොනවාද? ජලය තියෙන්නේ. ජලය. සාන්ද්‍ර කියපුවාම වැඩිපුරම තියෙන්නේ ජලය නෙවෙයි අනිත් පැත්ත. අදාළ ද්‍රව්‍ය. Right. मतृका विद्युत धारावे रासायनिक फलय विद्युत धारा वे रासायनिक फलय तरला कुनदाल सिन केबेल्लक तनुक हाइड्रोक्लोरिक अम्लेकट सिन केबेल्लक तनुक हाइड्रोक्लोरिक अम्लेकट එක්කල විට සින්කබල්ලක් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයකට එක්කල විට සින්කබල්ල දියවෙමින් මාතෘකා පුතා විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය අයි පරක් උනේ අද කට්ටිය अब मम पोटा कली पटांग देखा मातृकाव विद्युत धारावे रासायनिक पालय हरि दंग संबंध कट्टे आगानको हरि दंग आई तहगानको संबंध कट्टे मम क्यू मेकाय गिनगत्ता विद्युत धारावे तापन पाले गिनगत्ता सन्ना कुलिंग विद्युले गमंकरण को සන්නාගේ රත් වෙනවා හරි ඒකට අපි කියනවා විද්‍යුත් ධාරාවේ තාපන ඵලය ආයකක් අපි ඉගෙන ගත්තා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ගුණය කියන එක මේ ප්‍රකාශ ඵලය ඒක කියන්නේ සන්නාකයක් තුලින් ධාරාවක් ගලනකොට ආලෝකයෙන් ඉපදවන්නත් පුළුවන් උදාහරණයක් විදිහට අපි ගත්තා මොනවද LED light emitting diode अरे इतना लाइट एमिटिंग डायोड तुलिंग आलोके गमंक में सॉरी विद्युलिये गमंक करने को ना आलोके निपद रहेगा ने बल्बे तुलत ओके तमाय सिद्ध रहेंगे इटे पर सब क्या कहता विद्युत धारा में चुंबक का पाले है सन्नायकिया तुलिंग गमंक कर सन्नायकिया तुलिंग विद्युलिये गमंक करने को टा ये सन्नायके वटा विद्युत शेष्ट्रया कहते हुए ना विद्युत शेष्ट्रया विद्युत चुंबक शेष्ट्रया अरे විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා ඒක ගැන අපි ඉගෙන ගත්තා ගිය සතියේ එතකොට අද අපි ඉගෙන ගත්තේ ඉගෙන ගන්නේ විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය ඒක කියන්නේ විදුලියට විද්‍යුතය දැන් මෙතන බැටරි කැලි දෙකක් තියෙනවා මෙතන මම ගත්තා බීකරයක් බීකරයක් අරගෙන මේකට දැම්මා ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl අම්ලය දාලා මෙතන තියෙන තඹ පතුරු දෙකක් තියෙනවා නේ තඹ ලෝහ පතුරු දෙකක් තියෙනවා එතකොට මේක මේකේ ධනාග්‍රය නේ මේ බැටරිය මේක ධනාග්‍රයට සම්බන්ධ වෙන්නේ මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය සම්බන්ධ වෙන්නේ මේක ඍණාග්‍රය හරි එතකොට අපි මේකේ මේ වගේ ඇටවුමක අපි ධනාග්‍රයට වියලි කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ වෙලා තියෙනකොට මේකට අපි කියන්නේ ඇනෝඩය හරි අපි මේකට කියනවා ඇනෝඩේ කියලා කියන ඇනෝඩේ 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 කියන්නේ ධන ධන මේකට අපි කියනවා කැතෝඩේ කැතෝඩි කියන්නේ ඍණ එතකොට මේ පතුරු දෙකට
මේක ගිල්ලපු පතුරු දෙකට අපි කියන විශේෂ නමක් ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රෝඩ මොකක්ද කියන්නේ ඉලෙක්ට්‍රෝඩ 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 හරි එතකොට මේක ධන ඉලෙක්ට්‍රෝඩය මේක ඍණ ඉලෙක්ට්‍රෝඩය එහෙම නැත්නම් මේක ඇනෝඩය මේක කැතෝඩය හරි එතකොට දැන් මෙහෙම ජලීය හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය තුලින් මේ වගේ මේක අපි ගත්තේ මෙතෙන්දි තඹ ගත්තේ මේ දෙකම තඹ තඹ පතුරු දෙකක් තමයි ගත්තේ මෙතන තඹ පතුරු ඇනෝඩය විදිහට ක්‍රියා කරනවා මෙතන තඹ පතුරු කැතෝඩය විදිහට ක්‍රියා කරනවා එතකොට විදුලිය විදුලිය ගමන් කරනවා මේ කරහ මේ මේ මාධ්‍ය හරහා ගමන් කරනවා හරි මෙතන බල්බ් එකක් අපි තිබ්බත් බල්බ් එක පත්තු වෙනවා හරි එතකොට විදුලිය ගමන් කරනකොට මෙතනත් වායු බුබුලු පිට වෙනවා මෙතනත් වායු බුබුලු පිට වෙනවා එතකොට ඒක අපිට දකින්න පුළුවන් වායු බුබුලු පිටවීම දකින්න පුළුවන් හරි එතකොට අපි ඔන්න ඕකට කියනවා විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය කියලා. කියන්නේ විදුලිය ගමන් කරනකොට යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා මේක තුල. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. හරි? අන්න ඒ ගුණයට අපි කියනවා විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය කියලා. හරි? එතකොට මොකද්ද අපි රසායනික විපර්යාසයක් කියලා කිව්වේ අපි ඔක ඉගෙන ගත්තා. අපි සරලව කියන්න පුළුවන් මේ වගේ පරීක්ෂණ වලයක් තුලට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ස්වල්පයක් දාලා අපි සින් කැබල්ලක් මේකට එකතු කරොත් එහෙම මේ සින් කැබල්ල දියවෙනවා වායු බුබුලු නංගුමින්නේ මේ පිට වෙන්නේ ඇත්තටම හයිඩ්‍රජන් වායුව සින් කැබල්ල දියවෙනවා හයිඩ්‍රජන් වායුව තමයි පිට වෙන්නේ හරි ලියන් තර ලකුණක් දාලා සින් කැබල්ලක් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දැමුව විට සින් කැබල්ලක් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දැමුව විට ලෝහ කැබැල්ල මතින් ලෝහ කැබැල්ල මතින් වායු බුබුලු නංවමින් දියවේ වායු බුබුලු නංවමින් දියවේ මෙහිදී රසායනික විපර්යාසයක් සිදුවේ මෙහිදී රසායනික විපර්යාසයක් සිදුවේ මෙහිදී රසායනික විපර්යාසයක් සිදුවේ හරිද මෙන්න මේ රූපය අඳ ගන්න තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මේක සින් කැබැල්ල සින්ක් මුළු සටහනම ඇඳ ගන්න ඕනද? එපා මේක විතරක් ඇඳ ගන්න. මෙන්න මේ පොඩි කොටස.
ඉවරයි සර්. ඉවරයිනේ. අපි ඔක පොඩ බලලෙමු. ඔක වෙන්නේ කොහොමද කියලා. मेतन बलाना वतुरपूर्वलाइए वतुरपूर्व इक हाइड्रोक्लोरिक अम्ले दल्पया मैंने हाइड्रोक्लोरिक अम्ल डाला अन्नर पुड़ी सिंक के बैल लगती है ना एक एक तो कर रहा हर बाला नहीं था ना बुबुलु नंग में पीटे वे ना वायु आ ये वायु में आ अनित पैते में मैं कट एक तो कर रहा ना हाइड्रोजन वायु तमाय वही पीटे वे हाइड्रोजन वायु हाइड्रोजन के लिए इतम सहलु वायु समहार बेलूम बोले हम वायु बेलूम बोले थोड़ा हसे इट में बेलूम बोले वही हाइड्रोजन के अने बर अड़ वायु मेघ दी पुता रत्ते ना मेक परीक्षण ना रत्ते ना तापय निकुत करना මේ රසායනික ප්‍රතික්‍රියාවේදී තාපය පිට වෙනවා. ඒකෙන්ද දැන් ওই පරීක්ෂණ වල ඇල්ලුවොත් එම රත් වෙලයි තියෙන්නේ. ඔව්. දැන් බලන්න මොකද කරන්නේ කියලා. हरी मेन मे रूप सटाना तक इवर
මං කලින් එනගෙන ඒකයි ඉවරද? ඉවරනයි ඉවරයි කියන්න ඉවරද පුතාලා? ඔව් සර්. හයිඩ්‍රොක්ලෝරික් එකේ සංකේතය HCl නේද? ඔයද පුතා? ඔව්. හයිඩ්‍රොක්ලෝරික් HCl. කියන එකේ සංකේතය HCl. ඔයාලා තාම මේ අටවසරේදී රසායනික සංකේත තාම භාවිතා කරන්නේ නැහැ ඒකයි. මම වචනින් දුන්නේ. रासायनिक प्रतिक्रिया लियान पुलवाहेल क्रिया अरे क्रिया कर सिंक्लोराइड सह हाइड्रोजन वायु पीटे में हाइड्रोजन अरे सिंक क्लोराइड है देना में HCl जाले तीन ने वेन में लाती है आयन ने बिती रहती है ने H दानाइन Cl रीनाइन वो बताऊँ वार किया लाते नहीं ना एक आयन में दुन्ने थे राइट ओके यात्री लिया करने तरला कुना दाला ඉහත රූපයේ පරිදි ඇටවුම සකස් කර ඉහත රූපයේ පරිදි ඇටවුම සකස් කර
තනුක හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණය තුල තනුක හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණය තුල තනුක හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණය තුල තඹ ලෝහ දෙකක් ගිල්ලා තඹ ලෝහ දෙකක් ගිල්ලා දෙකක් ගිල්ලා වියලි කෝෂයක අග්‍ර දෙක වියලි කෝෂයක අග්‍ර දෙක වියලි කෝෂයක අග්‍ර දෙක එම තඹ කූරු දෙකට සම්බන්ධ කළ විට එම තඹ කූරු දෙකට සම්බන්ධ කළ විට වායු බුබුලු වායු බුබුලු එම තඹකූරු අසල ඇතිවේ එම තඹකූරු අසල ඇතිවේ මෙහිදී විද්‍යුත් ශක්තිය මෙහිදී විද්‍යුත් ශක්තිය මෙහිදී විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පත්වේ ඇත මෙහිදී විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පත්වී ඇත මෙම සංසිද්ධිය මෙම සංසිද්ධිය රතු පැන් ලියා ගන්න මෙම සංසිද්ධිය විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය ලෙස හඳුන්වයි මෙම සංසිද්ධිය විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය ලෙස හඳුන්වයි මෙම සංසිද්ධිය විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය ලෙස හඳුන්වයි. ඔව්. ඒ කියන්නේ යම්කිසි යම් කිසි ආම්ලික මාධ්‍යයක් තුලින් නේ යම් කිසි ආම්ලික මාධ්‍යයක් තුලින් විද්‍යුතය ගමන් කිරීමේදී එම විද්‍යුත් ධාරාව මගින් රසායනික ප්‍රතික්‍රියාවක් ඇති කරනවා
යම් කිසි මා නම නෝට් එක ගන්නේ දුන්නේ මම කිව්ව හරියද කියන්නේ යම් කිසි ආම්ලික මාධ්‍යයක් තුලින් හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය සල්ෆියුරික් අම්ලය ජලීය හරි ඒ වගේ මාධ්‍යයක් තුලින් විදුලිය ගමන් කරනකොට මොකද වෙන්නේ විද්‍යුත් ධාරාව මගින් රසායනික ප්‍රතික්‍රියාවක් ඇති කරනවා හරි අන්න ඒ ඒ ඒ ගුණයට තමයි අපි කියන්නේ විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය කියලා හරි අපි මේකට සම්බන්ධ තවත් ක්‍රියාවක් තියෙනවා හරි මෙතෙන්ද අපි ගන්නෙ ඒත් අර වගේම තමයි මෙතෙන්ද ගන්නෙ බීකරයක් ගන්නවා හරි බීකරයක් අරන් අපි මේකට දානවා මොනවද අම්ලීකృత ජලය ඒ මොකද්ද ඒ आम्लीकृत जले मुकदे आम्लीकृत जल के लिए किया अभी दम जले आ रहा ना मेकट हाइड्रोक्लोरिक अम्ल बिंदु देखा तुरा मेक आम्लीकृत जले तमा सल्फ्यूरिक सल्फ्यूरिक अम्ल मेकट बिंदु देखा दम मेक आम्लीकृत जले तमा है ना अम्ल एकत करपु जले අපි කියනවා අම්ලීකృత ජලය කියලා කියනවා අම්ල එකතු කරපු ජලයට තමයි අපි කියන්නේ ආම්ලීකృత ජලය කියලා කියනවා ඔව් එතකොට මෙතෙන්දිත් අපි ජලය සල්ෆයක් අරගෙන අපි මේකට මොනවද දාන්නේ HCl හරි මේකට අපි දානවා තනුක කියනවා හයිඩ්‍රොක්ලෝරික් ජලීය ද්‍රාවණයක් හරි හයිඩ්‍රොක්ලෝරික් ජලීය ද්‍රාවණය මේක මෙහෙම ලියවකෝ हाइड्रोक्लोरिक जलीय द्रावणय आम्लीकृत जलय अरे मेतन अभी गाने बैटरी देखक व्यलिकोश तीयन व्यलिकोश देखक तीयन अरे मेद तीयन खाबन कूर वाला बैटरी गल वाला बेलूत बैटरी गल वाला बेलूत में मैद तीन मैंने काबन कूरा कलुपाट तीन काबन कूर अरे तो मेक धनाग्रेणी मे पैते मेन मे संपूर्ण कोटस मे एलियन तीन मोन सिंह तहडवा सिंह तहडवा इतो अपन मेन मेतन तम आप ඍණාග්‍රය කියලා කියන්නේ හරි ඍණාග්‍රය කියලා කියන්නේ හරි හැබැයි ඍණාග්‍රය කියලා කියන්නේ අපිට පුළුවන් නම් මෙතන මේ වටෙම්ම මේ සිංතාඩුව පාදගත්තම මේ හැමතැනම ඍණාග්‍රය තමයි හරි අපි නමුත් අපි මෙතෙන් කියන්නේ ඍණාග්‍රය අත්‍තරම කිව්වොත් මේ වියලි කෝෂයක මේකේ තියෙන රසායනික ශක්තිය තමයි විද්‍යුත් ශක්ති බවට පත් වෙන්නේ හරි මෙතන විදුලිය ගබඩා කරලා තියෙන රසායනික ශක්තිය විදිහට හරි එතකොට මේක අපි යම්කිසි විදුලි උපකරණ සම්බන්ධ කරපුවාම මේකේ තියෙන රසායනික ශක්තිය විද්‍යුත් ශක්ති බවට පත් වෙනවා හරි එතකොට මේක ඇත්තටම ඇනෝඩය ධනග්‍රය කියලා කියන්නේ ඇනෝඩය ඍණග්‍රය කියන්නේ කැතෝඩය මේ කාබන් කූර තමයි ඇනෝඩය වෙන්නේ අපි මේ කාබන් කූරු දෙකක්ම ගන්නවා මේක ගලවලා ගන්නවා कार्बन कूर देखा अभी मैं गलवला अभी मैं मेक गिलला मेतन आए अभी बैटरिया संबंध करना धन ह्रीन मम्मी बैटरी आंदी सांकेतात्मक आंदी मेक मेतन संबंध कर रहा मेक मेतन संबंध कर रहा अरे ये मे तुला तीन मनो अद हाइड्रोक्लोरिक तनुक हाइड्रोक्लोरिक अम्लेतम तीन मेतन दि मे दिखे दी मार तंब तहडे उना वगे वायु बुबुलु पीट वेनो
ඔන්න තවත් නිරීක්ෂණයක් මේ දෙකේදීමත් වායු බුබුලු පිට වෙනවා ඇයි මෙහෙම පිට වෙන්නේ විදුලිය ගමන් කරනකොට විද්‍යුතය දැන් මේ අපි මෙතන බල්බ් එකක් දැම්ම නම් පත් වෙනවා නේ විදුලි ධාරාව මේ අග්‍රයේ සිට මේ අග්‍රයට යනකොට නිකන් නෙවෙයි යන්නේ එයා රසායනික ප්‍රතික්‍රියාවක් ඇති කරගනිමින් තමයි යන්නේ ඒ හේතු හින්දා තමයි වායු බුබුලු පිට වෙන්නේ ඒක මේකත් විදුලි ධාරාවේ රසායනික ඵලයට එක උදාහරණයක් රයිට් ලියා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය මිලිලීටර් 250යි බීකරයක් මිලිලීටර් 250යි බීකරයක් මිලිලීටර් 250යි බීකරයක් වියලි කෝෂ වලින් ගලවාගත් වියලි කෝෂ වලින් ගලවාගත් කාබන් කූරු දෙකක් වියලි කෝෂ වලින් ගලවාගත් කාබන් කූරු දෙකක් සර් ඔය සටහන ඇඳ ගන්න කිව්වද නෑ නෑ අවශ්‍ය ද්‍රව්‍ය ඇඳ ගන්න කිව්වේ නෑ මම මේ කියන එක ලියා ගන්න මිලිලීටර් 250යි බීකරයක් වියලි කෝෂ වලින් ගලවාගත් කාබන් කූරු දෙකක් හයිඩ්‍රොක්ලෝරික් ජලීය ද්‍රාවණය හයිඩ්‍රොක්ලෝරික් ජලීය ද්‍රාවණය වරණ ඇතුලේ ආම්ලීකృత ජලය හයිඩ්‍රොක්ලෝරික් ජලීය ද්‍රාවණය වරණ ඇතුලේ ආම්ලීකృత ජලය මිලිලීටර් 250යි බීකරයක් වියලි කෝෂ වලින් ගලවාගත් කාබන් කූරු දෙකක් හයිඩ්‍රොක්ලෝරික් ජලීය ද්‍රාවණය වරණ ඇතුලේ ආම්ලීකృత ජලය සම්බන්ධක කම්බි වියලි කෝෂයක් වියලි කෝෂයක් ක්‍රමය කියලා ලියලා මේක ඇඳ ගන්න ක්‍රමය කියලා ලියලා මේක ඇඳ ගන්න මෙතන ආම්ලිකృత ජලය අපිරිසිදු ජලය කරන්න පුළුවන්ද ආම්ලිකృత ජලය පිරිසිදු ජලය බවට පත් කරන්න පුළුවන්ද එහෙම බෑ බෑනේ ජලයට අපි අම්ල අම්ල දානවනේ හරි ඊට පස්සේ ආය ওই දෙක වෙන් කරන්න අමා බෑ ජලය දිය වෙනවනේ අම්ල මේක ඇඳ ගන්න
राइट लिया ना ये तो रूपे पर दिया तो हाँ 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 ूपे पारधि अटौम सकस्कर හරි ඊළඟ කරුණ පරිපතේ සංවෘත කර පරිපතේ සංවෘත කර පරිපතේ සංවෘත කරන සූචකයක් තියෙන්න ඕනේ පරිපතේ සංවෘත කරන සූචකයක් තියෙන්න බෑ අපි සූචකයක් උදාමු මේ පැත්තේ හැබැයි දැන් වයි බුල් නම් ඕනෙලා වෙනනම් ඉතින් සූචක වැඩ හරි පරිපතේ සංවෘත කර කාබන් කූරු අසල සිදුවන දේ නිරීක්ෂණය කරන්න පරිපතේ සංවෘත කර කාබන් කූර අසල සිදුවන දේ නිරීක්ෂණය කරන්න පරිපතේ සංවෘත කර කාබන් කූරු අසල සිදුවන දේ නිරීක්ෂණය කරන්න දෙවෙනි එක පරිපතේ විවෘත කර කාබන් කූරු අසල සිදුවන දේ නිරීක්ෂණය කරන්න निरीक्षण निरीक्षण मतलब निरीक्षण निरीक्षण तमें कार्बन कूर परिपति संवृत अवस्था वेदी पमना कार्बन कूर असली वायु बुबुल पिटवी परिपति संवृत अवस्था वेदी वितर सिद्ध वेदी परिपति विवृत कर पाम एक निरीक्षण परिपते संवृत कल विटदी पमनाक परिपते संवृत कल विटदी पमनाक परिपते संवृत कलविटदी पमनक खाबन कूरु असल
කාබන් කූරු අසල කාබන් කූරු අසල වායු බුබුලු පිටවේ පරිපතේ විසන්ධි කළ විගසම පරිපතේ විසන්ධි කළ විගසම පරිපතේ විසන්ධි කළ විගසම එම ක්‍රියාව නවති එම ක්‍රියාව නවති ඔව් එතකොට මේක අපි නිගමනය කරන්නේ මොකද්ද නිගමනය කරන්නේ විදුලිය විදුලිය අම්ලීකృత මාධ්‍ය හරහා ගමන් කිරීමේදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වේ නේ ඒක තමයි කියන්න තියෙන්නේ ලියන්න නිගමනය විදුලිය විදුලිය ආම්ලීකృత විදුලිය ආම්ලීකృత ජලය හරහා ගමන් කිරීමේදී විදුලිය ආම්ලීකృత ජලය හරහා ගමන් කිරීමේදී විදුලිය ආම්ලීකృత ජලය හරහා ගමන් කිරීමේදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වේ හරි අර පුතා ඉස්සල කියපු කාරණාව ගැන හරි දැන් මෙහෙමයි මට දැන් මෙතෙන්දි මේ මෙතෙන්දි මෙහෙම දෙයක් වෙනවා දැන් මෙතන හයිඩ්‍රජන් ක්ලෝරික් නේ තියෙන්නේ ඔයාලට මෙව HCl ජලය තුල පවතින්නේ හයිඩ්‍රජන් ධන සහ ක්ලෝරින් ඍණ විදියනේ ක්ලෝරයිඩ් අයන සහ හයිඩ්‍රජන් අයන ඈ तो मेतें दी मैं अनोड बोले दी तब मैं का धनाग्रह मैं का ऋणाग्रह हरे तो देखते में वायु वायु सिद्ध होना न वायु बुलु गमन करना हरे तो धनाग्रह असल टेक हरे क्या मती मैं हुआ क्लोरीन ना है ना नहीं तो क्लोरीन मेतें दी मैं अलग इलेक्ट्रॉन एक वैडी मैं का मंकी अन मैं अवस्था जो अलग करना नहीं है राइट क्लोरीन वाले इलेक्ट्रॉन एक वैडी तो बस मैं इलेक्ट्रॉन एक में देने लाभ दीला में तो ना क्लोरीन बावड़ पाते ना मैं वाके देखा एक तो वेला क्लोरीन वायु पीटे बिनो अरे पैटिंग हाइड्रोजन H प्लस या इलेक्ट्रॉन एक लाभ आगे ना मैं आप H बावड़ पाते ना ये वाके H H देखा के कुतु वेला हाइड्रोजन वायु बावड़ पात පිට වෙනවා. එතකොට ඇත්තටම HCl මේ මාධ්‍ය තුලින් ඉවත් වෙලා යනවා. හරි. HCl මේ මාධ්‍ය තුලින් ඉවත් වෙලා යනවා. එහෙම එතකොට මේක ඇත්තටම පිරිසිදු වීමක් සිද්ධ වෙනවා මෙතෙන්දී. හැබැයි මේක හැම එකටම සිද්ධ වෙන්නේ නැහැ. හරි මේ මාධ්‍යයේදී ඒක සිද්ධ වෙනවා. රයිට් ඕකේ. හරි. එතකොට දැන් මෙතෙන්දි මෙන්න මේ විද්‍යුතයේ විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය අපි භාවිතා කරලා
අපි විවිධ දේවල් දේවල් කරනවා හරි මේක අපිට අපේ ප්‍රයෝජනෙ සඳහා අපි මේක භාවිත කරන අවස්ථාවල් තියෙනවා උදාහරණයක් විදිහට එහෙම දැන් ඔයාලා ඔයාලගේ ඔයාලගේ ගෙවල් දොර ඔයාලගේ අහලත් ඇතිනේ අම්මා තාත්තා කියනනේ මොකද මේ චේන් එක කළු වෙලා ඈ චේන් එක කළු වෙලා කොහොමද ඒක හදාගන්නේ හරි අර ටවුමි තියෙන අර මේ රත්තරම් බඩු මේ මේ වගේ නේද තියෙන මේ පොඩි තැන් වල තියෙන චේන් මෙන් මේ 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 ක්‍රියාවල් සිද්ධ කරන තැනක් තියෙනවා ටවුන් වල හරි අපි ඔකට කියනවා ලෝහ ලේපණය කියලා කියන්නේ එතෙන්දී ආයේ රත්තරන් ආලේප කරන්න පුළුවන් හරිද එතකොට මේ ක්‍රමයට දැන් තව එකක් තියෙනවා මෙතෙන්දී ඉලෙක්ට්‍රෝඩ ඇනෝඩ මාරු කරලා ඉලෙක්ට්‍රෝන ඇනෝඩ මාරු කරලා ලෝහ ලේපණය කරන්න පුළුවන් ලෝහ ලේපණි මම ඒකට කියන උදාහරණයක් උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම අපි මෙහෙම බීකරයක් ගන්නවා බීකරයක් කරගෙන අපි මේකට දානවා සාන්ද්‍ර කොපර් සල්ෆේට් සාන්ද්‍ර කොපර් සල්ෆේට් पदार्थ विपर्यास सांद्रकोपसल्फेट नीलपाट कैट वगे अभी सांद्रकोपसल्फेट जलीय द्रावण खदा गवा सांद्रकोप सल्फेट ओ मेरे सांद्रकोप सल्फेट द्रावण दाला हरद इट पास मेतेंदीडे विधिट भाविता करनोडे विधि भाविता करब लोहया अरे थंब भावित करना एनोडे विधियट कैथोडे विधियट अपीट पुलुवाकड़ भावित करू यकड़ हेन्द मेदेन मे वे अभी भावित करने का वस्ता राइट मे वगे हेन्द यकड़ हेन्द अभी करंडे मे यकड़ हेन्द मत थंब आलिएप कर हर तंब आलेप कर हंद मत अभी तंब आलेप कर बैटरी देखा गाँव वेली कोश देखा वीली कोश देखा कर दानाग्रे में तेन दिन ह्रीनाग्रे में तेन दिन अरे मेहम संबंधता दून नट पास टीके वेला क्या कोट मे मत मे की मे गिलीची कोट से थंब तेन पात तेन थंब मे गिलीची कोट से थंब तेन पात तेन अरे अभी मेन मेकट अभी किए ना लोहा लेपने के लिए किए ना लोहा लेपने इलेक्ट्रो प्लेटिंग के लिए लोहा लेपने इंग्लिश इलेक्ट्रो प्लेटिंग लोहा लेपनय अभी इंग्लिश इलेक्ट्रो प्लेटिंग अरे मेन मेवी तेरे पुलवा एक एक लोह मैं क्या आलेप कर पुलवा थांब पुलवा निकल आलेप कर निकल के लोहय अरे निकल के लोहय आलेप कर मेतन यकड़ उपकरण वाले अगला बात्रूम वाला बात्रूम अरे लसन दिलसी दिलसी दिए निकल निकल टैप तीन
නිකල් ෂවර්ස් තියෙනවා හරි ඊට පස්සේ ඒ වගේ මේ උපකරණ වල නිකල් ආලේප කරන්නේත් මේ විදිහට තමයි කාලයක් යනකොට බාත්รูම් වල ওই නිකල් ඒක ගැලවෙනවා නේ පොතු වාසි ගැලවෙනවා හරි මේ වැඩේ සිද්ධ වෙනවා හැබැයි ඊළඟ ටින් දව 17 17 ද අපි සමන් කන්නේ නේ ඔය යකඩ යකඩ ටින් එක ඕක වටේ ගාලා තමන ටින් ටින් ගන්න මේ ක්‍රමයට ටින් හරිද මොකද ටින් මලකඩ කන්නේ නෑනේ එතන මලකඩ කන්නේ නැති වෙන්න තමයි වටෙන් ආලේපනයක් කරන්නේ හරි දැන් මේක අපි බලලෙමු මේක කොහොමද වෙන්නේ කියලා राइट मैं बलन यार मनोज जान नहीं किया नहीं रंगे भाई उनने मुगल दिया हुआ राइट बलन उनने गत्ता बीकर या गत्ता जाले वातुरे कितु करना एक तो कर ला मेथी है नहीं ये तमाई कॉपर सल्फेट स्पाटिक है नहीं कॉपर सल्फेट स्पाटिक හරි අපි නිර්ජලීය කොපර් සල්ෆේට් නම් ඕක මොන පාඩද නිර්ජලීය කොපර් සල්ෆේට් මොන පාඩද සුදු පාටයි සුදු පාටයි දව වතුර අවශෝෂණය කරලා තියෙන හින්දා තමයි යා නිල් පාටට තියෙන්නේ නේ එන්න දැන් කොපර් සල්ෆේට් ද්‍රාවණයක් හදාගත්තා राइट मेथन तीन थंब इलेक्ट्रोड विनवट मैं भावितकर तंब कांबी पीहित अनि इलेक्ट्रोड भावितकर एनोडे विधियट भावितकर तंब कांबी कैथोडे विधि भावितकर पीहित पीहिय मत तंब आलेपने करदनिया राइट मे तीन अरगट संबंधक उपकरण 9 वोल्ट बैटरी आती ना वोल्ट नमी बैटरी आती ना वाले ना तो के करला बलन पुला पे कोपर सल्फेट होया गानू ना पीता लेटे अग्रे संबंध करने में दिया ने अन्य तीन बलान तीन बलान या संबंध करे कोहमत कियला उधर बलान ना बैटरी है दाना अग्रेट तमाई संबंध कराने यार दाना पेन वाले दाना अग्रे पेन वाला दाना अरे क्या ने एनोड है दाना अग्रे क्या ने एनोडी कैथोडी क्या ने रीना अग्रे ऋणाग्रेट तमाई पीहितले संबंध कराने प्रतिक्रिया पटांगा गिल्लवा दहाट गणांक दहाट गणा कर ला उड़ गण अद विलाती है अरे थंब
तांब अर के गैविला तीन अभी उन्होंने लोहा लेपने राइट अभी लोहा लेपने लोहा लेपने එතකොට මේ විදිහට තමයි ඔය රත්තරන් බඩු එහෙම ආය වර්ණ ගන්නවන්නේ හරි 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 දැන් තේරුණා නේද මොකද්ද ලෝහා ලේපණි කියලා මොකද්ද නේ ලෝහා ලේපණි කියන්නේ මොකද්ද කියලා දැන් දන්නවා නේ එතකොට ලෝහා ලේපණි සඳහා විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය වැදගත් වෙනවා රයිට් ලියන්න මාතෘකාවක් विद्युत लोहा लेपने मैं विद्युत लोहा लेपने विद्युत लोहाले लियान तरलाटी विद्युत धारावे रासायनिक पालय विद्युत धारावे रासायनिक पालय मित्र इंग्लिश वचन लिया इलेक्ट्रोप्लेटिंग विद्युत धारा वे रासायनिक पालय उपयोगी करगेन विद्युत धारा वे रासायनिक पालय उपयोगी करगेन लोहमय वस्तुवक मत
लोहमय वस्तु मत विनत लोहयक आलेपने क्रीम विनत लोहयक आलेपने क्रीम विद्युत लोहालेपनय वरानतुले इलेक्ट्रोप्लेटिंग विद्युत लोहालेपनय लेस हंदुन्वाय विद्युत लोहालेपनय लेस हंदुन्वाय उदाहरण आभरण वलट रिदि हो रन आलेप किरीम आभरण वलट रिदि हो रन आलेप किरीम सर एकटा मद लियाने उदाहरण है बता पहले लियाने उदाहरण के लिए डाला आभरण वलट रिदि हो रन आलेप किरीम इलग उदाहरण लिया ना यकड़वलिं तनु हैंडी यकड़वलिं तनु हैंडी गैरुप्पु हैंडी गैरुप्पु पिही पिही नानकामर उपांग नानकामर उपांग नानकामर उपांग वैनी उपकरण वल वैनी उपकरण वल वैनी उपकरण वाला मालबंदी में वैनी उपकरण वाला मालबंदी में वैलक्पी में संदाहत मालबंदी में वैलक्पी में संदाहत वड़ा आकर्षणीय पेनुमाक वड़ा आकर्षणीय पेनुमाक लबादीम संदहत वड़ा आकर्षणीय पेनुमाक लबादीम संदहत क्रोमियम निकल क्रोमियम निकल वैनी लोह आलेप क्रीम क्रोमियम निकल वैनी लोह आलेप क्रीम अरे वो इतना बाथरूम मंग इसलिए क्यों नहीं बाथरूम में लती है ना वो टैप
ඊට පස්සේ ෂවර් අර නේද වතුර ගන්න මොකද්ද බටේනේ ෂවරින් හෝස් එක ඒ වගේ දේවල් මේ නිකල් ආලේප කරලා තමයි තියෙන්නේ ඒක නිකල් එතකොට පිටින් අර විදිහට ගාලා තියෙන්නේ ඒකේ හින්දා තමයි කාලයක් යනකොට මේ නිකල් ගැලවෙන්නේ නේ තමර කාලයක් යනකොට ගැලවෙනවනේ ඕක හරි නිකල් නෙවෙයි නිකල් වලින් නෙවෙයි ඒක හදලා තියෙන්නේ නිකල් ආලේප කරලායි තියෙන්නේ ඒකයි ගැලවෙන්නේ හරි ඊළඟට ඊළඟ කාරණාව නෝ සැමන් දැන් සැමන් ටින් වල නේ ඒ යකඩ වලින් තමයි ටින් එක හදලා තියෙන්නේ එතන හැබැයි ඒක මලකඩ කෑමෙන් වළක්වන්න තමයි ඒක පිටින් ටින් ආලේප කරලා තියෙන්නේ හරි ඒකයි කියන්නේ ඔයාලව සැමන් එකක් එහෙම ගන්නකොට කඩවලට ගිහිල්ලා ඔය බිම වැටිලා ඇම්බිලා පොඩි වෙලා තියෙන සැමන් ගන්න හොඳ නැහැ හරි සැමන්ටින් එක පිටින් ඩැමේජ් වෙලා තියෙනවා නම් ඇතුළට ඉබිලා තියෙනවා නම් එහෙම නැත්නම් පිම්බිලා තියෙනවා නම් හරි පළුදු වෙලා තියෙනවා නම් ගන්න හොඳ නැහැ සමහරක් විට ඇතුළේ අර ආලේපය ගැලවිලා තියෙන්න පුළුවන් ගැලවිලා තිබුණොත් එතන මලකඩ ගාලා තියෙන්න පුළුවන් එතකොට සැමන් එකේ මොනවද තියෙන්නේ විෂ විෂ දේවල් තියෙනනේ මලකඩ එකතු වෙලා නැති කින්දා හොඳ නැහැ කින්දා හොඳට තියෙන්න ඕන බිම වැටල නැති තැලිල නැති එකක් තෝරලා බලලා ගන්න ඕන ඊළඟ කාරණාව ලියන්න ආහාර ගබඩා කිරීමට භාවිතා කරන ආහාර ගබඩා කිරීමට භාවිතා කරන ආහාර ගබඩා කිරීමට භාවිතා කරන යකඩ භාජන වල තින් ආලේප කිරීම තින් ආලේප කිරීම අපි ඉතින් ඒකට කියවා තින් කියලා කියනවා හරි ටින් කියන්නේ මොකද්ද ඒක ඇත්තටම මූල ද්‍රව්‍යයක් නේ ටින් කියලා කියන්නේ මූල ද්‍රව්‍යයක් හරක ටින් ගාලා තියෙනවා අපි කියනවා ටින් කියලා කියනවා රයිට් අපි අර ක්‍රියාකාරකම ලියාගමු ක්‍රියාකාරකම ඔව් හයිට් මට ආයෙත් අරක අඳින්න දෙනවා නේ අද මේ පාඩම ඉවර කරන්න පුළුවන් ඈ මේ පාඩම ඉදර අදින් ඉවරයි මේක දුන්නට පස්සේ ඔව් මොකක්ද අපි ගන්නෙ මේ වගේ භාජනයක් ගන්න නැත්නම් බීකරයක් ගන්නවා බීකරයක් අරගෙන මේකට අපි දානවා කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණය නේ copper sulfate sandra copper sulfate dravanaya dravani kiyanne eka athule thoru mege thiyena thoru wathurath thiyena right thoru anode e widiyata api gannawa mokakda thamba anode e widiyata thamba gannawa thamba thahaduwa කැතෝඩ් විදිහට අපි ගන්න එතකොට හැන්දක් ගන්නවා ඔව් අපි මෙතනින් දෙනවා බැටරියක් නේ මම බැටරියේ සංකේතය අඳින්නේ එතකොට මේක ධනාග්‍රය මේක ඍණාග්‍රය ධන ඍණ නේ මේක ධන මේක ඍණ තොර ධනාග්‍ර අපි කිව්ව විශේෂ නමක් ඇනෝඩය ඍණාග්‍ර අපි කිව්ව විශේෂ නමක් කැතෝඩය හරි එතකොට ඇනෝඩයට කැතෝඩයට දෙකම අපි කිව්ව පොදු නමක් මොකද්ද ඉලෙක්ට්‍රෝඩය හරි right ඒක ලියන්න ඕනේ නැහැ ඔව් එතකොට මේක තඹ
තම. ඊට මේක මේක යකඩ. යකඩ. ඔව් මේකට කරන්ට් එක ටිකක් වැඩියෙන් යන්න ඕන හින්දා අපි මෙතන බැටරි දෙකක් සම්බන්ධ කරනවා සර් කැඳ ගන්නද මේ මයි ඉස්සලා ක්‍රියාකාරකම කියලා ලියලා ලියා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ද්‍රව්‍ය මිලිලීටර් 250යි බීකරයක් मिलीलीटर दिशेपनाई बीकर याक वियली कोश देकाक वियली कोश देकाक वीर कोश देखा सांड्र कोपसाल पे द्रावण सांड्र कोपसाल पे द्रावण सांड्र कोपसाल पे द्रावण तब तहडुआक मिलीलीटर दिशेपनाई बीकरयक वियली कोश देकाक सांड्र कोपसाल्पेट द्रावणय तम तहडुव यकड हैंद यकड हैंदा तम तहडुवक एहेम लिया गन्न गैलवेन विदियट හරි ක්‍රමය කියලා ලියලා මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න. हरिद मेहम मेतन थानी बैटरी आप बैटरी देखा पाविता कर मैं क्रिया वेगवा कर पूरा मैं तेने तब बैटरी अद्दे मना बैटरी तूना दे मना बैटरी हाथरा दे मना अरे आप मे पत्ते बैटरी का वेडी करना मे पत्ते प्रतिक्रिया वेगवा कर पूरा एक मिनट मेत को वेडी अड़ का प्रतिक्रिया कर हरि लिया ने याटिंग तरलकुना दाला තරලකුණ දාලා ලියා ගන්න. ඉහත රූපේ පරිදි ඇටවුම සකස් කරන්න. ඉහත රූපේ පරිදි ඇටවුම සකස් කරන්න. හරි සර්. इत या लिया
පරිපතේ සංවෘත කර පරිපතේ සංවෘත කර විනාඩි කිහිපයකින් පසුව පරිපතේ සංවෘත කර විනාඩි කිහිපයකින් පසුව යකඩ හැන්ද කොපසල්පේ ද්‍රාවණයෙන් ඉවතටගෙන යකඩ හැන්ද කොපසල්පේ ද්‍රාවණයෙන් ඉවතටගෙන නිරීක්ෂණය කරන්න යකඩ හැන්ද කොපසල්පේ ද්‍රාවණයෙන් ඉවතටගෙන නිරීක්ෂණය කරන්න ඔව් නිරීක්ෂණය මොකද නිරීක්ෂණය නිරීක්ෂණය තමයි මේ ද්‍රාවණයෙන් පහළ කොටස පමණක් තඹ ආලේප වෙලා පැවතීම නේ මේ ද්‍රාවණයෙන් පහළ කොටස විතරයි තඹ ආලේප වෙලා පවතින මේ ද්‍රාවණයෙන් පහළ කොටස පමණක් නිරීක්ෂණය ලියන්න ද්‍රාවණයේ ගිලී තිබූ ද්‍රාවණයේ ගිලී තිබූ ද්‍රාවණයේ ගිලී තිබූ යකඩ හැන්දේ කොටස පමණක් ද්‍රාවණයේ ගිලී තිබූ යකඩ හැන්දේ කොටස පමණක් යකඩ හැන්දේ කොටසේ පමණක් තඹ ආලේප වී පැවතීම තඹ ආලේප වී පැවතීම හරි එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න දැන් මෙතෙන්දි බුබුලු දැම්මේ නැහනේ නේ දැන් මෙතන වායු බුබුලු දැම්මේ නැහැ පේනද මාව පේනද පුතා මාව ඔව් සර් ඔව් කරන්ට් එක ගියා රවුටර් එක ඔෆ් වෙලා තියෙනවා දැන් මේ මොබයිල් ෆෝන් එකේ තියෙන Wi-Fi එකෙන් තමයි දැන් කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි ගමන් අපි මේකෙන් පස්සේ පන්ති ඉවර කරමු. හරි එතකොට මෙතනදී වායු බබළු නැංවීමක් සිද්ධ වෙලා නැහැ. නමුත් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා නේ. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ගුණයට තමයි අපි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ යම්කිසි අයනික මාධ්‍යයක් තුලේ නේ අයනික. ඒ කියන්නේ අයන තියෙන්න ඕන. දැන් අර ආම්ලික ජලය වුණත් අයන තමයි තියෙන්නේ නේ හයිඩ්‍රජන් අයන ක්ලෝරයිඩ් අයන එතකොට මේකෙත් තියෙන අයන කොපර් අයන සල්ෆේට් අයන එහෙම තියෙනවා මේකේ එතකොට අයනික මාධ්‍යත් තුලින් විදුලිය ගමන් කිරීමේදී යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා එතකොට ඔන්න ප්‍රතික්‍රියාව තමයි අපි කියන්නේ විද්‍යුතයේ මොකද්ද රසායනික ඵලය කියලා කියන්නේ right අපි එක කෙටියෙම කියමු. යකින් තර ලකුණක් දාලා ලියා ගන්න. යම්කිසි අයනික මාධ්‍යයක් තුලින් යම්කිසි අයනික යම්කිසි අයනික මාධ්‍යයක් තුලින් යම්කිසි අයනික මාධ්‍යයක් තුලින් විදුලිය ගමන් කිරීමේදී
යම්කිසි අයනික මාධ්‍යයක් තුලින් විදුලිය ගමන් කිරීමේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව සිදුවන රසායනික ප්‍රතික්‍රියාව විද්‍යුතේ රසායනික ඵලය ලෙස හඳුන්වයි විද්‍යුතේ රසායනික ඵලය ලෙස හඳුන්වයි ඔන්න අපි එක කෙටියෙන්ම කිව්වා හරි යම්කිසි අයනික මාධ්‍යයක් තුලින් විදුලිය ගමන් කිරීමේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව අපි හඳුන්වනවා විද්‍යුතේ රසායනික ඵලය කියලා අපි හඳුන්වනවා හරි හොඳයි එතකොට මේ පාඩම ඉවරයි හරි එතකොට මේකේ පොතේ තියෙන අභ්‍යාස මේ පොතේ තියෙන අභ්‍යාස ඔයාලා ආයි තියෙන හෙටනේ හෙට හෙට වෙනකොට කරලා තියෙන්න ඕන හරි පොතේ තියෙන අභ්‍යාස ටික හෙට වෙනකොට කරලා තියෙන්න ඕන මම අද තව ටියුට් එකක් දානවා ඒකත් කරලා තියෙන්න ඕන හෙට සාකච්ඡා කරනවා දවසයි තියෙන්නේ වැඩේට බහින්න ඕන එමුණ හැමෝටම පුළුවන් ඔක්කොම කරන්න ඔක්කොම කරන්න ඕන. ඇයි බැරිද? හරි. පොතේ දින අභ්‍යාස පොතේ ලියාගෙන කරන්න ඕන. මම තව ටියුට් එකක් දානවා. හරි? අයිය අමාරුද කරන්න? ඔව් සර්. ඇත්තද? හරි බලමුකෝ අපි. පොතේ දින අභ්‍යාස කරන්න ඉස්සල්ලාම. හරි? පොතේ දින අභ්‍යාස කරන්නකො. මම අර ටියුට් එක දානවා පුළුවන් අය කරන්න. එමනා ගුඩ් නයිට් හැමෝම වෙලාවට පන්තිට සම්බන්ධ වෙන්න ඕනේ ඈ